सेम मम मे अत दिन सहयोग मादर लंका विन जनप्रिय ලස්සන මිනිලියක් තමයි ඔන්න අද අපි ලයිව් එකට ආවිලා ඉන්නේ පියුමි පොටේජ් ආයිබන් කියලා අඳුර පිළිගන්නවා ආයිබන් ආයිබන් දැන් උගලට කතා කරන්න ඕනේ ඔව් කතා කරන්න තෝනේ දැන් අපි ඒ ෆෝන් එක පරිස්සම් තියමු දැනට ආ ඕකේ දැන් අපි ලයිව් එකට ටිකක් කතා කරමු මොකද හිතන්නේ ගේම් එක වින් කරන්න පුළුවන් වෙයිද ඔය දෙන්නත් එක තමයි බේරෙන්න බැරි වෙන්නේ කියලා මම හිතාගෙන ඉන්නවා අතරම වාට පුළුවන් මොකද क्षेत्र අපේ අම්ම කියලා දෙන මට බැරි බැරි වැඩ නොකරන් කියලා හොඳේ නොකරන්න කියලා අයියෝ ඒ අබරෝන් කියන්නේ ඉතින් ඉතින් ඔක්කොම අපේ අම්ම කියන්නේ අලුත් ඉස්තර මොනවද මේ දවස්වල අලුත් කියන්නේ ඉතින් මේ දවස්වල අර ගෙදර පොඩ්ඩක් රැඳෙනවා වැඩි මොකද මේ අපේ තාත්තා ගැන හිතලා වැඩිපුර රැඳෙන්න වෙලා තියෙනවා මොකද තාත්තිර පොඩක් අසනීප තත්ත්වෙන් ඉන්නේ යා ඉතින් බොහොම ස්තුතියි. ඉතින් මගේ අම්මයි තාත්තා තමයි ජීවිතේ එක. ඉතින් අනිවාර්යයෙන්ම මම ගොඩක් කැපකිරීම කරනවා. මම දැක්කා. තාත්තගේ රැවුල කපන ෆොටෝස් වගේ මම දැක්ක Facebook එකේ දාලා තියෙනවා. ඒක කොයි දෙන්නේ මොනවාගේ වටිනාකම තේරෙන්න. මේ මම උදේ කෝල් කරද්දී තාත්තගේ රැවුල කපන ගමන් හිටියේ. ඔව් ඔව්. ඔයා කතා කරන මම එකකින් චුට්ටකින් ගන්න කියලා අර ෆෝන් එක තියාගෙන මෑනේ කප කප හිටියේ ඒ හින්දා. मुन गन දවල් 2:40 ආයේ රයිට් ඕකේ අද අපි ෂායි ෆිල්ම් පුල් ස්පොට් ඕනේ බෑ ගේම් එක තුලින් වැඩ පෙන්නන්න විනාඩියක චැලෙන්ජ් එක බාර ගන්න ඇවිල්ලා ඉන්නවා අපි රටම දන්න ලෝකෙම දන්න ආදරය කරන රංගන ශිල්පිනියා වේදිකා නාට්‍ය විතරක් නෙමෙයි තිර නාට්‍ය එතනින් ගිරු චිත්‍රපටි මේ හැමදේම අපි ආදරය දිනාගත්ත බොහොම ලස්සන ආදරණීය චරිතය මේ ෆියුමි මතේ චුලාස් ෆියුලයි නාමේ විනාඩියක් ඕනේ දෙන්නටම අයිබෝන් අයිබෝන් ආයිබෝන් ආයිබෝන් ඔය දෙන්නට මුම්මා කියලා පටන් ගත්තේ මම. අනේ අම්මේ ඉතින් අපිත් එහෙමම කියන්නවා. හරි මේ ලැබුමි දැන් මේ විනාඩියක් මදි කියලා කිව්ව නේද ගේම් එකට. ඔව් ඉතින් ඔය දෙන්නගෙන් බේරෙන එක තමයි කල්පනා කර කර ඉන්න බරු. කල්පනා කරගෙන හරි බලමු. රයිට් ඔකේ. අපි නම් ගේම් එකේ කොන්ටෙස්ට් එක වාර මතක් කරන්න. වැඩි විස්තර අපි ඔවත් එක මේ දවස්වල මොනවද කරන්නේ සියලු දේවල් අපි Facebook live තුලින් කතා කරමු මන් දන්න කොන්දේසි ඕ නෑ බෑ කියන්නේ ඕනේ ඔක්කොටම ඔක්කොටම හරි මෙයා මේ කොන්දේසි දාගෙන වගේ ෆෝන් මේ මොකද මොකද ගත්තවා අපි Facebook live ආව ෆෝන් එකේ ලොඩ හෑන්ඩ් ෆ්‍රී දාගත්තොත් පොඩ්ඩක් අපිට එමෙකට සද්ද පොඩ්ඩක් වොලියම් අඩු කරගත්තොත් හෑන්ඩ් ෆ්‍රී දාගන්න අදාළ වෙන්නේ නේ හරි
උත්තර දෙන්න බෑ. එකම වචනේ තුන් පාරක් කියන්න බෑ. තප්පර පහකට වැඩිය නිශ්ශබ්ද වෙන්නත් බෑ. ලියන භාෂාවෙන් කතා කරන්නත් බෑ. හරි. අපේ දාහදී. මම පොඩක් ගමනක් යන දින ගින් එන්නේ. ගින් එන්නේ. උත්තර දෙන්න කියුමි කොහොමද ආයු බොහෝ වේවා දෙන්නටම නියමයි ජය වේවා මේ පොඩි කාලේ ඕනෑ බෑ කරලා පස්සේ මේ ඕනෑ බෑ කරනවමද මං ඒක නොදෙනට උම්මා කියලා පටන් අතේ උම්මා කියලා පටන් ගන්න මට සලකන්න හොඳ බට ටිකක් දාලා තින පටන් ගන්න මොනේ මොකද කොරගද්දි එකයි දෙකයි තුනයි ඔන්න නැවත පටන් ගත්තා මේ වගේ අවස්ථාවල ලේසියෙන් පාස් වෙන්නේ නැහැ මොකද ඉතින් තරගය යන තරංගය ඇත්තටම තරංගකාරී තරංගෙන් විනාඩියක චැලෙන්ජ් එක බාර ගන්න පුළුවන් ඔයාලට බොහෝ වෙලාවට එහෙම වෙයි රඟපාන වගේද රඟපානයකට වඩා මොකද්ද ලේසි මේ ගේම් එකද බොහෝ වෙලාවට මම තෝරගන්නේ මගේ වෘත්තිය ඕනේ හැබැයි අමාරු විදිය කියන්නේ සමහර වෙලාවල් වලට හිතෙනවා මේ වචන පාවිච්චි නොකර ඉන්නක හොඳයි කියලා ලිස්සලන්න පුළුවන්ද අවස්ථාවල් එනම ඉන්න ලිස්සලා යන්න වෙන රයිට් ඕකේ විනාඩියක අභියෝගයක් තව පොඩි වෙලාවක් ගන්න බැට් කරගෙන පොඩි කාලේ වැඩිම කරපු සෙල්ලම් මොකක්ද ක්‍රිකට්ද බැඩ්මින්ටන්ද වොලිබෝල්ද මොනවද නෙට්බෝල්ද වැඩිපුරම කුංචි කාලේ කරපු සෙල්ලම වෙන්නේ මේ නයි අදිනවා කියන එක නයි ගොඩක් සතුරු ඒ අවස්ථාව මට දුන්නේ ඔය දෙන්න මොකද මට ඇත්තම මේ හෙන කාලෙකින් මේ වගේ ගේම් එකකට සෙට් උනේ ඇත්තම ඉතින් ආසාවක් තිබුණා මේ උදේ ඩිලන් කතා කරාම මරු කියලා හිතුණා ඉතින් කොයි වෙලාවකත් ෂා ඔයගොල්ලෝ කතා කරා මම කොයි අවස්ථාවකවත් බෑ කියලා නෑ ඒක ඔයගොල්ලෝ දන්නවා අනිවාර්යෙන්ම අපි දන්නවා මොන වැඩේ තිබුණත් අපි ඔයගොල්ලෝත් එක්ක සම්බන්ධ වෙනවා මොකද පිනවන සතුරුයි තරගේ ජයග්‍රහණය කරා මට දෙනවද දෙන්නද මන්ද පම දෙන්න මන්ද පම වා ආසම මම ආසමයි මාරියායි සනුකයි තමයි මම ආස ආයි මගේ ජෝක් කියන්නේ නිරෝෂා ඔය තුන් දෙනාගේ සින්දු තමයි වැඩිපුරම අහන්නේ රයිට් ඕකේ උනසොන්සොන් ගතුන් එනම් වාට ජය වෙන්න උන මේ ලයින් එක ඔහොම ඉන්න Facebook live එක කට් කරන්නේ නැහැ ඒ නිසා ඔහොම මේ live එකේ අපි තව කතා කරමු ගොඩක් දේවල් වාගේ ආදරණීය රසිකයන්ට පොඩි උම් එකක් දෙන්න එනවා උම්මා ඒගොල්ලෝ නේ ඕකේ බයි